වර්ෂයට අදාළ අධ්‍යන පොත් සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 6 වෙනි දින ආරම්භීමට නියමිතයි. ඒ විභාගය මැයි 15 වෙනිදා දක්වා පැවැත්වෙනවා. සමස්ත වශයෙන් 452,979 දෙනෙක් විභාගය සඳහා ඉදුම් පත්‍ර යොමු කරලා තිබෙනවා. විභාග මධ්‍යස්ථාන 3527ක් ස්ථාපනය කරලා තිබෙනවා මුළු දිවයිනම ආවරණය වෙන පරිදි. වැලිකඩ බන්ධනාගාරයේ මහර්ගම අපේක්ෂාරෝහලේ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපනය කරලා තියෙනවා. මේ වෙනකොට විභාග දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කරලා තියෙන විභාගයේ පැවැත්වීම සඳහා ප්‍රියල් 30 වෙනිදා මධ්‍යම රාත්‍රී 12න් පසුව මේ විභාගයේ ඉලක්ක කරගෙන උපකාරක පන්ති පැවැත්වීම සම්මන්ත්‍රණ පැවැත්වීම අනුමාන ප්‍රශ්නයයි ප්‍රශ්න පත්‍ර සකස් කරලා බෙදා හැරීම ද්‍රණය කිරීම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් මේවා ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. මේ නීතිය නොසලකා යම් කිසි කෙනෙක් යම් පාර්ශවයක් යම් ආයතනයක් කටයුතු කරොත් එයට එරෙහිව කටයුතු කරන්න ඒ සියලු අංශ දැනුවත් කරලා තියෙනවා. මේක අපරාධමය වරදක් වෙනවා අපේ රටේ තියෙන නීතිය අනුව. යම් යම් සංශෝධන තිබෙන ප්‍රවේශ පත්‍රවල ඇති කරගන්න විභාග දෙපාර්තමේන්තුවට පැමිණලා ඒ සංශෝධන සකස් කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේ ප්‍රවේශ පත්‍රයේ තමන්ගේ අත්සන සහතික කරගෙන යන්නට ඕනේ. එහෙම නැත්නම් ඒක වලංගු ප්‍රවේශ පත්‍රයක් වෙන්නේ නැහැ. තමන්ගේ වලංගු හැඳුනුම් පත්‍රයක් මේ විභාගයේදී ඉදිරිපත් කරන්නට ඕනේ. කල නැතුව විභාග මධ්‍යස්ථානට යන්න. යම් කිසි විදිහකට විනය විරෝධීව කටයුතු කරොත් විභාග මධ්‍යස්ථානයේදී ඒ අයට දැඩි දඬුවම් දෙන්නට කටයුතු කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. Yeah.